හයි අද මම ඔයාට චිකන් බේකර් ගන්න විදිහක් කියලා දෙනවා. ඉතින් චිකන් බේකර් යන එක එක විදිහ තියෙනවානේ. අද මම ඔයාට මේ විදිහට තමයි චිකන් බේකර් ගන්න කියලා දෙන්නේ. ඉතින් අද මම මේකට ගත්තේ චිකන් තයිස්. මම මේක හැමත් එක්කම තමයි ගත්තේ. ඔයාට මේකට චිකන් ලෙග්ස් ගන්නත් පුළුවන්, wings ගන්නත් පුළුවන්. මුලින්ම චිකන් ටික හොඳට හොදලා වතුර පොඩ්ඩක් අන්නත් වෙනකන් මේ වගේ හොඳට තෙත මාත්තු කරගන්න ඕනේ. ඊට පස්සේ වෙන භාජනයකට මම ගත්තේ ඔලිව් ඔයිල්. ඔයාට ඕන පොල් තෙල් හරි වෙන කැමති තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔලිව් ඔයිල් මෙසැන්දි 4-5ක් විතර දාගන්නවා. ඊළඟට මිරිස් කුඩු තේහඳි 2ක්, මම අමු 3-5ක් කුඩු තේහඳකුත් දාගන්නවා. ඊට අමතරව අත්‍යවශ්‍යම දෙයක් තමයි ගාලික් පවුඩර්. ගාලික් පවුඩර් එක මේසැන්දි 4ක් විතර මම එකතු කරගන්නවා. මේකට හොඳ රසක් එනවා එතකොට. ඉතින් ගාලික් පවුඩර් නැත්නම් ගාලික් පේස්ට් එක දාගන්න. ඊළඟට මේකට මම ලුණු දාගන්නවා, ලුණුවට අවශ්‍ය ප්‍රමාණය. දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට තව තෙල් දාලා මේ වගේ හදාගන්න. ඊට පස්සේ මම මේ අර කණි ලෑස්ති එක ගත්ත චිකන් එකේ මේක දාගන්න තමයි තියෙන්නේ. මේ වගේ හැම ඇතුළෙත් එක්ක හොඳට මේක දාගන්න ඕනේ. ඔයාලට ඕන නම් ස්කින් එක නැතුව මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් ප්‍රශ්නයක් නැහැ. මේක ගාගන්න අතර ඔයාගේ අවන් එකත් ඔන් කරගන්න මේ වෙලාවේ පොඩ්ඩක් රීහීට් වෙන්න දෙන්න. දැන් මම මේ ටික මේ වගේ විනාඩි 10ක් විතර මැරිනේට් වෙන්න තියනවා. ඉතින් ඇත්තටම මේක විනාඩි 20ක් 30ක් පැයක් මැරිනේට් වෙනවා නම් හොඳයි. එහෙම පුළුවන් නම් වඩාත් හොඳයි. මම මේක හදද්දී විශේෂ දෙයක් කරගන්නවා. ඒ තමයි අපි මේ චිකන් වල ස්කින් එකත් එක්කනේ ගත්තේ. එතකොට තෙල් තියනවා ගොඩක්. ඒක නිසා මම මේ අවන් එකේ යට ස්ටෑන්ඩ් එක ගන්නවා. මේක උඩින් මේ වගේ ට්‍රේ කුඩින් තියා ගන්නවා. ඊට පස්සේ මේ කුඩින් තෙල් ටිකක් ගාලා මේ ස්ටෑන්ඩ් කුඩින් තමයි චිකන් ටික තියාගන්නේ. එතකොට බේක් වෙද්දී මේ චිකන් එකේ තියෙන තෙල් ටික ඔක්කොම යටට තමයි යන්නේ. එහෙම නැත්නම් එහෙම මේ තෙලුත් ආයෙත් චිකන් එකට එකතු වෙනවා. එතකොට පොඩ්ඩක් හෙල්දි ගතියක් අඩුයි. ඒක නිසා ඕන දැන් මම ප්‍රී හීට් කරපු අවන් එකට චිකන් ටික දාගන්නවා. මෙතනදි මම මගේ අවන් එකේ සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට සාමාන්‍ය විනාඩි 45ක් විතර බේක් කරගත්තා. මේක ඔයාගේ අවන් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් කාලය. ඔන්නේ අතරේ මම බිරියානි එකත් හදා ගන්නවා. I think මෙන්න මගේ චිකන් ටිකක් බේක් වෙලා තියෙන විනාඩි 45ක් විතර ගියා. මේකට හොඳට බේක් වෙන්න මම හදාගත්ත බිරියානි බත් එක. ඉතින් අද අපේ ගෙදරට විසිටර්ස්ලා වගේක් එනවා. ඒක නිසා මම අද බිරියානි හැදලා චිකන් බේක් කරලා සලාදයක් හැදුවා. ඊට අමතරව බිරියානි හොද්ද තියෙනවා. දැන් මේ බලන්නකෝ අර චිකන් එකෙන් අයින් වෙච්ච තෙල් ටික තමයි මේ තියෙන්නේ. සලාදෙත් මම ලෑස්ති කරගන්න සලාදෙත් මම චීස් ක්‍රීම් එක දාගන්නවා. ඊට අමතරව මයනිස් ටිකක් දාගන්නවා, ලුණු ගම්මිරිස් දාගන්නවා. ඒ ටික තමයි දාගන්නේ. මේ චීස් ක්‍රීම් එකේම දාගත්තම සලාදේ හරි රහයි අතටම. ඉතින් මෙහෙට නම් මාර විදියට වහිනවා. ඔයාලටත් වහිනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ওই විදියට තමයි මම මේ කැම ටික හදාගත්තේ. හරි ලෙසින් ඉක්මනින් හදාගත්තා. ඉතින් අතරම් චිකන් එකේ මාර රහට තිබ්බා. ඉතින් ඔයාලත් ඒ විදියට චිකන් එක හදලා බලන්න. අතරම් හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න.